නීති විරෝධී ලෙස ගිනිඅවි නිෂ්පාදනයකට අලෙවි කළ බව කියන කහවත් ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. විදේශ සංග්‍රහවලින් දැනුම ලබාගෙන ඔහු මෙම ගිනිඅවි නිෂ්පාදනය කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වූයේ. කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ නිවසක මෙම ගිනිඅවි නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි රැසක් සහ ඒවා නිෂ්පාදනය කිරීමට යොදාගත් උපකරණ පොලිස් වැටලීම්වලදී අත්අඩංගුවට ගත්තා. කලක් තිස්සේ මෙම ගිනිඅවි නිෂ්පාදනය සිදුකොට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු පුද්ගලයෙකුට රුපියල් 25,000ක මුදලක බෝර 12 පතරුම් තුවක්කුවක් අලෙවි කර තිබෙනවා. එම ගිනිඅවිය මිලදීගත් පුද්ගලයාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ගංජා මිශ්‍ර මාවා නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් සමග පුද්ගලයෙකු කැකිරාව බස් නැවතුම්පලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැකිරාව පොලිසිය සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව කිතුල් හිටියාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අඩි 3ක් පමණ දිගින් යුතු කැස්බෑවකු වාද්දුව මුහුදු වෙරළට අද උදෑසන පැමිණ සිටියා. මෙම කැස්බෑවාගේ ශරීරයේ තැනින් තැන තුවාල දැක ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මාළු දැලකට පැටලීමෙන් තුවාල සිදු වී ඇති බව විශ්වාස කෙරෙනවා. ඉන්දියානු ආධාර යටතේ තවත් වතු නිවාස 250ක් ඉදිකිරීම අද ඇරඹුණා. ඒ තලවකැලේ මඩකුඹුර වතු යායේදී කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ඉදිකිරීම සිදු කෙරෙනවා. එම අමාත්‍යංශය නිවාස 14,000ක් වතු ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. දැන් අවධානය විදේශ තොරතුරු වෙත. ගුවතමාලාවේ ෆියුකෝ ගෙනිකන්ද සක්‍රිය වීම හේතුවෙන් පුද්ගලයන් 25 දිනක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 300කට ආසන්න පිරිසක් පිළිසුම් තුවාල ලබා ඇති බව එරට වාර්තා සඳහන් කළා. ජීවිතක්ෂයට පත්පු බන් අතර කුඩා දරුවන් 3 දෙනෙකුද වන බවයි වාර්තා වුණේ. ගුවතමාලා අකනුවරට කිලෝමීටර 40ක් දුරනුයි මෙම ගිනිකන්ද පිහිටා තිබෙන්නේ. එරට ආපදා කළමනාකරණ අංශය පැවසුවේ එල් රෝඩියෝ ප්‍රදේශයේ ලවා ගලා එම හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි. 3,000කට වැඩි පිරිසක් එම ගම්මානවලින් ඉවත් කිරීමට පීවර කෙන තිබෙනවා. නිවාසවල සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. ලා අරු රෝග ගුවන්තොටුපොළ වසා දැමීමට පීවර ගත්තා. මේ අනුව ගුවතමාලා රජය හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1974 වසරෙන් පසු ෆියුකෝ ගිනිකන්ද විශාල වශයෙන් සක්‍රිය වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා. මේ අතර විපදර පත් වූ බන් සිහිපත් කරමින් ජනාධිපති ජිමි මොරාලෙස් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා වැඩබහර ගැනීමෙන් අනතුරුව සිදු කළ පළමු රාජකාරිය බවට පත් වූයේ නව තේරීම් කමිටුවක් නම් කිරීමයි. එහි සභාපති දුරේ හිටපු තේරීම් කමිටු සභාපති ග්‍රැහම් ලැබ්‍රොයිටම යලිත් ලබා දී තිබෙනවා. එහි සමාජිකයන් ලෙස නම් කරැත්තේ ගමිනි වික්‍රමසිංහ හා ජෙරී වප්ටස්. මෙතෙක් කලක් තේරීම් කමිටු සමාජිකයෙකු ලෙස කටයුතු කළ කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ තේරීම් කමිටු සමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා. තරගාවලි පැවැත්වෙද්දී කණ්ඩායම තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ලබා දී තිබෙනවා. හිටපු තේරීම් කමිටුවේ සමාජිකයෙකු වූ සජිත් ප්‍රනාන්දු මහතා වෙනුවට මෙවර නම් කරැත්තේ එරික් කුපශාන්තයි. මීට පෙර සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිරයා ලෙස කටයුතු කළ සමයේද ඔහු තේරීම් කමිටුවේ කටයුතු කළා. මේ අතර අනිත්‍යා සිට ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ තවදුරටත් කටයුතු කරනවා. එහෙත් ඔහු තේරීම් කමිටුවේ සමාජිකත්වයෙන් ඉවත් කර තිබීම හේතුවෙන් තේරීම් සඳහා එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි. නව තේරීම් කමිටුවට ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීමේ වගකීම පළමුව පැවරෙන්නේ ලබන ජූලි මාස මෙරටදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී. එම තරගාවලියට ටෙස්ට් එක් දින හා පන්දු වාර 20යි 20 තරග ඇතුළත්. නව තේරීම් කමිටුව ඉදිරි වසරක කාලය සඳහා නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කර ඇත්තේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 100 සුවිශේෂාංගය බලාපොරොත්තු වන්න. රාත්‍රී 10ට යලිත් මුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.